සාලාව පතුරම් ගබඩාව ගිනිගැනීමෙන් මහ විනාශයක් සිදුුණේ පෙරේදා රාත්‍රියේ. ඊයේ හවස් වනතුරුත් එහි පතුරම් ගබඩාවේ තැනින් තැන පිපිරීම් සහ ගිනිගැනීම් දකින්න තිබුණා. කඳවුර වටා කිලෝමීටර් ගණනාවක ප්‍රදේශයක් පුරා මේ විදිහට බර අවි විසිරලා තිබුණේ කොස්කම ප්‍රදේශයේ යුද පිටියක් බවට පත් කරවමින්. කිලෝමීටර් 6ක විතර ජනතාව මේ විනාශය සිද්ධ වුණු මොහොතේ තමන්ගේ නිවාසවලින් ඉවත් කළත් ඊයේ වෙනකොට කිලෝමීටරයක් දුරින් වෙසෙන ජනතාවට තමන්ගේ ගෙවල්වලට එන්න අවසර ලැබුණා. අද ඒ දුර මීටර් 500ක් දක්වා තවදුරටත් අඩු කෙරුණා. මේ අද එහි ගිය ලයිව් ඇට් 8 කණ්ඩායමේ නදීක කඳවුරේ තත්ත්වය ගැන හෙළි කළ ආකාරයයි. මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොස්ගම සාලාව යුද හමුදා කඳවුර භූමිය තුළ. සිවිල් පුද්ගලයන්ට සහ මාධ්‍යවේදීන්ට ළඟා වෙන්නට තිබෙන අවසන් ස්ථානේ තමයි මේ ස්ථානේ. මෙතනින් එහාට කිසිම පුද්ගලයෙකුට තවමත් ලංවන්නට ආරක්ෂක අංශ අවසර ලබා දෙන්නේ නැහැ. අද උදෑසන සිට මේ මොහොත දක්වාම ආරක්ෂක අංශ අපට සඳහන් කර සිටියා මේ ස්ථානයට දැක බලා ගන්නට, සිද්ධි ස්ථානයට දැක බලා ගන්නට මාධ්‍යවේදීන් රැගෙන යන වග. නමුත් මේ මොහොත වන විටත් අපි මේ ස්ථානයට රැගෙන ගියේ නැහැ. ඒ නිසා අපි තවමත් අපේක්ෂා සහගතව මේ ස්ථානයේ රැඳී සිටිනවා. ඒ නිසා මෙම ස්ථානෙන් එහා සිදුවන දේ පිළිබඳව අපට තවම වාර්තා කරන්නට පුළුවන් කමක් නැහැ. මේ අතර ආරක්ෂක ලේකම්වරයාත් අද පැවති මාධ්‍ය හමුවකදී කොස්ගම කඳවුරේ පිපිරීම ගැන අදහස් පළ කළා. යුද හමුදා අධිකරණයක් පත් කරලා තියෙනවා අද සිට පරීක්ෂණ කරන්න. ඒ වගේම ඊයේ උපදෙස් දුන්නා රාස් පොලිසියට මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන්නත්. මොකද අපිට මේ වගේ දේවල් කියන්නේ මේ වළක්ව ගන්න බැහැයි කියලා. නමුත් වළක්ව ගන්න පුළුවන්. නමුත් අවාසනාවන්ත සිදුවීමක් සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරියේදී මෙවන් සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ත්‍රිවිධ හමුදාවටම උපදෙස් දීලා තියෙන්නේ. අදිසි වෙලා ඉක්මනට අතුර දාලා නිමුවා කියලා උතෙන් යන්න පුළුවන් කම නැහැ. යම් කිසි විදිහේ නැවතත් පිපිරීමක් ඇති වුණොත් ඒක විතරක් භයානක තත්ත්වයක් වෙනවා. ඉතින් අපි තවත් දවස් කීපයක් මෙතන ඒක තව ටිකක් නිමෙන්න අරලා තමයි කටයුතු කරන්න වෙන්නේ. ඉතුරු කටයුතු මේ මීටර් 500 සීමාව ඇයි අපි තාම යම් තරක් දුරට අනාරක්ෂිතයි කියලා කියන්නේ? මොකද මේ පිපිරීමෙන් විසිවෙච්ච කොටස් තිබෙනවා. ඒ අතර අපිට වාර්තා වෙමින් පවතිනවා මේ සමරු හැටියට මේ ගෙවල් වල තියාගෙන ඉන්නවා යම් කොටස්. මේක නීති විරෝධී. කරුණා කරලා මේ වගේ දේවල් කරන්න එපා. මේවා පරීක්ෂණ වලටත් අවශ්‍ය වෙන කොටස්. ඉතින් අපි කාරුණිකව ඉල්ලනවා මේවා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට ළඟම ඉන්න ස්ථානවලට බාර දෙන්න. කරුණා කරලා මේවා තියාගන්න එපා. පිපිරීමෙන් සිද්ධ වුණු හානිය අඩු වෙන්න හේතුවත් ඔහු එහිදී හෙළිදරව් කළා. දැන් අපි කියමු දැන් ඕනෑම ගොඩනැගිල්ලක කරන එකක් තමයි මේ ගිනි නිවන අභ්‍යාසය කිරීම. ඒ වගේ අපි අභ්‍යාස කරන අවස්ථාවල් තියෙනවා. වගේ වෙලාවක තමයි මේ කටයුත්ත වෙලා තියෙන්නේ කියන තමයි මට ආරංචි වෙලා තියෙන්නේ. ඒකින තමයි ඉතර අපිට ඩැමේජ් එකක් වෙලා නැත්තේ. කොහොමුණත් මේ සිද්ධියෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියලයි ආරක්ෂක ලේකම්වරයා කියන්නේ. ඉතින් මන් දන්නේ උතන ඕක උන් පිටුරා කියවුවාම තරහ විදිහක ආරක්ෂක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ යම් කිසි සිද්ධියක් සිදු වෙලා තුවාල වෙලා තියෙනවා, දේපල විනාශ වෙලා තියෙනවා. මේ ජාතික ආරක්ෂාව කියන වචනේ බොහොම පුළුල් අර්ථයක් දෙන තැන. හැම එකටම දානවා මේ කිඹුලෙක් ඇවිල්ලා මාළුවෙක් හරි මිනිහෙක් ආවම ජාතික ආරක්ෂාවට අර්බුදයක්ද කියලා අහන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වචනේ ඉතාමත්ම කල්පනාකාරීව භාවිතා කළ යුතුයි කියන එකයි මම නම් හිතන්නේ.